DTV लोके वाते हातर आते कंदु नगिन्न हमोम केमतीने विनोदेट कंदु नगिन्न वंदना गमन्नुल कंदु नगिन्न में मोकट उनात कंदु तरने कियानी टिकाक महंसी उनात बहो देना इताम प्रिय करन देयाक अदापि DTV लोके वाते कता करानी ए वगे कंदक गेन मेहने वे चीने दंगतिन चीने कंदक किवाम मतक वेन्ने चीन महाप्राकारे ने अबे मे कियानी चीन महाप्राकारे गेन नेवे मे हुआ शान एम नत्तं हुआ कंद शान कियान चीन भाषावें कंद कियन एक ने कंद उस अडी हद्दहस हेट हतक वेनो कंद मुदुन पहक तीनो एकिन उसम कंद मुदुन तमाई ओय अडी हद्दहस गान वेन्ने मेक पिहिटला तीयन्ने चीने शांश कियन पलाते मे शांश पलाते विशालतम नगरे तमाई शियान कियन्ने ඒ නගරයේ ඉඳලා කිලෝමීටර 120ක් දුරින් තමයි මේ හුවා කන්ද පිහිටලා තියෙන්නේ. ඇත්තටමයි මේ හුවා කන්ද මේ තරම් ප්‍රසිද්ධ. අපි වීඩියෝ එක බලලම දැනගමුකෝයි කියලා. මේ හුවා කන්ද තරණය කරන්න තියෙන විදිය දිහා බැලුවම බොහෝ දුරට අපි සිරිපා කරුණා කරන මාර්ගයට සමානකමක් තියෙනවා. මේ වගේ බර උස්සගෙන ඉහළට යන අය අපිට සිරිපා ගමනේදීත් හම්බෙනවනේ නේද කොහොම හරි මේ කන්ද මුදුනේම පන්සලක් වගේ පැරණි ගොඩනැගිල්ලකුත් තියෙනවා මේක පන්සලක්මද කියන්න දන්නේ නැහැ හැබැයි ඉතින් පෙනුම නම් ඒ වගේ පහළ ඉඳන් මුදුනට යන්න මේ වගේ පඩිපෙළකුත් තියෙනවා හැබැයි ඉතින් දැන් නම් හොගක පාවිච්චි කරන්නේ කේබල් කායක දැන් කඳු නගින්නේ විනෝදෙට නම් මේ කේබල් කායකේ ගිහින් ඇති වැඩේ මොකද්ද අන්න ඒක තමයි මේ හුවා කන්දේ තියෙන විශේෂත්වය. පේනවනේ ඉතින් කේබල් කායකේ යනකොටත් හිතන තරම් ලේසි නෑ. වැටුනොත් එහෙම ඉතින් විනාඩි 5ක් විතර වැටේ නේද? හුවා කන්දට යන හැමෝම වගේ යන්නේ මේ උඩට පේන සුන්දරත්වය දකින්න හරි විනෝදෙට කඳු නගින්නම නෙමෙයි. බොහොම ත්‍රාසජනක භයානක අත්දැකීමක් විඳ ගන්න. මොකද්ද දන්නවද? මේ අඩි 7000ක් විතර උසින් තනි කෙලින් පැතලි බිත්තියක් වගේ තියෙන කන්දේ හරහට තියෙන ට්‍රේල් එකේ ගමන් කරන්න තමයි හොඟක් අය මේ කන්ද මුදුනට යන්නේ මේ ගමනේ යන්න තියෙන්නේ තනි පැතලි හරියට නිකන් බිත්තියක් වගේ කෙලින් තියෙන අඩි 7000කටත් වඩා උස කන්දේ හරහට ගල් පර්වතයේ ඇතුළටම කොටපු පුංචි කට්ටයක් දිගේ අඩිය තියලා ඒ වගේම සමහර තැන්වල කන්දටම හයි කරලා තියෙනවා අඩි 2ක් විතර පළල සිල්වර් ලෑල්ලක් මෙන්න මේ ලෑල්ලයි අර කියපු කට්ටේ දිගේ තමයි මේ ගමනේ යන්න තියෙන්නේ මම කියනවට වඩා ඔයාලට වීඩියෝ එක බලුවම තේරෙනවා මං ඒක දාන්නවා මේ තරම් අවදානමකුත් තියාගෙන මොකටද මේ ගමනේ යන්නේ ඒකට තමයි කියන්නේ ට්‍රැවල් පිස්සුව කියලා ආය හැදුනොත් නම් ඉතින් හොඳ කරනවා බොරු කොහොම හරි මේ වගේ භයානක අවදානමක් එක්ක මේ තරම් උසකින් යන්න බය නැත්තම් ඔන්න ඔයාටත් මේ ගමනේ යන්න පුළුවන් බයයි නම් ඉතින් වීඩියෝ එක බලලා නිකන් ඉන්න වෙනවා යන්න හරි නොයන්න හරි චීනෙට යන්න බෑ නේද මේ බලන්නකෝ බය නැතික මේ තරම කොහමද කියලා මේ විදිහට මෙහෙම යන එකට කියන්නේ ස්කයි වෝක් කියලා දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති මේ වගේ භයානක තැනක ගිහිල්ලා කවුරුත් වැටිලා හැම නැද්ද කියලා ඔව් 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 වැටිලා තියෙනවා වැටිලා තියෙන්නේ නිකන් නෙවෙයි සෙල්ෆි ගහන්න ගිහින් තමයි වැටිලා තියෙන්නේ අපේ අය වගේම තමයි කිසි වෙනසක් නැහැ ඉතින් DTV चैनल सब्सक्राइब करना अमतक करना पा